දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මහනුවර හන්තානේ කුරුළුයනක් ආරම්භ කරලා අවුරුද්දකුත් ගත වෙලා මිලියන 500ක විතර මුදලක් යොදවලා තමයි ශාන්ත කෝට්ටේගොඩ කියන මහත්තයා මේ කුරුළුයන පෞද්ගලික මට්ටමින් ආරම්භ කරලා තියෙන්නේ. පෞද්ගලික වුණත් රටේ සංචාරක ආකර්ෂණය තවදුරටත් වැඩි කරන්න ඒක ලොකු පිටිවහලක්. මොකද රටට විදේශ විනිමය උපයමින් රැකී රක්ෂා බිහි කරමින් යහපත් ආයෝජනයක් කරනවා නම් ඒකට රජයේ ආයතනයක්ම වෙන්න ඕනේ නැහැ. අන්න ඒ හින්දා තමයි මහනුවර හන්තාන කුරුළු උයනේ දෙවෙනි අදියර ගැන කියන්නම කියලා අපි හිතුවේ. මහනුවරට අලුත් අත්දැකීමක් ලබා දෙමින් 2023 පෙබරවාරි මාසයේදී ආරම්භ කරපු මේ කුරුළු උයන හිතුවටත් වඩා සංචාරක ආකර්ෂණීය තැනක් බවට පත් වෙලා සෑම දිනකම වගේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන කුරුළු උද්‍යානය දීර්ඝ සතියන්ත සහ නිවාඩු දිනවල පිරී ඉතිරී යනවා. විදේශ රටවලට ආවේණික කුරුල්ලන්ගෙන් සහ සංචාරක කුරුල්ලන්ගෙන් ආරම්භ කරපු මේ කුරුළු උද්‍යානය 2024 සිංහල හින්දු අලුත් අවුරුද්දත් ඉලක්ක කරගෙන සංචාරකයන්ට විනෝදජනක අවස්ථා වැඩි කරමින් තවදුරටත් පුළුල් කරන්න උද්‍යානයේ පාලන අධිකාරිය තීරණය කළා. තවත් විනෝදජනක ක්‍රීඩා රැසකින් සමන්විතව පුළුල් කරලා තියෙන මේ කුරුළු උයනේ දෙවැනි අදියර සඳහාත් මිලියන 20කට වඩා වැඩි මුදලක් මේ ආයෝජකයා යොදවලා තියෙනවා. අන්න ඒ විදිහට තවත් වැඩි දියුණු කළ මේ කුරුළු උද්‍යානයේ දෙවැනි අදියරත් 2024 අප්‍රේල් 2 දින මහජනතාවට විවෘත කෙරුණා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිතියු ගමගින් මහතා සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. හන්තාන කුරුළු උද්‍යානයේ නව ඉදිකිරීම යටතේ උද්‍යානයේට LED පැනල් සහිත නවීනතම වේදිකාවක් අලුතින් එක් වෙලා තියෙනවා. ඉතින් විනෝද වෙන්න ඇවිත් ඉන්න අයට ඕනෑ නම් මේ පරිසරයේ සුන්දරත්වයේ විඳිමින් සංස්කෘතිකාංග උනත් පවත්වන්න මෙතන අවස්ථාව දීලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ATB බයික් අංගණයකුත් මෙතන අලුතින් ඉදි වෙලා. මේ රෝද 4 ATB බයික් පදින්න කාට හරි ආස හිතුනොත් ඒකටත් මෙතන තහනමක් නැහැ. මෙන්න කුරුළු වෙනට දැන් අශ්වයොත් ඇවිත් දෙවැනි අදියරේ යටතේ මේ උද්‍යානයේ ඇතුලේ අශ්ව ධාවන පතේකුත් ඉදි කරලා තියෙනවා. කැමති අයට අශ්වය පිටේ රවුමක් ගහලා එන්නත් පුළුවන්. ඔන්න විවෘත කිරීමේ උත්සවයට ආපු ආණ්ඩුකාරතුමාටයි දිසාපතිතුමාටයි අශ්වය පිටේ යන්න හිතිලා. මේ තියෙන්නේ ජුරාසික් උද්‍යානය. එහෙම නැත්නම් ජුරාසික් පාක් එක. මතකද ජුරාසික් පාක් ෆිල්ම් එක? ෆිල්ම් එක බැලුවා නම් ඒකේ හිටියේ ජුරාසික්ලා කොහොමත් අමතක වෙන්න බෑ. හැබැයි මේ ජුරාසික් පාක් එකේ ඉන්නේ ෆිල්ම් එකේ හිටියා වගේ මිනිසුන්ට ඇටෑක් කරන ජුරාසික්ලා එහෙමනම් නෙවෙයි. සිමෙන්ති වලින් හදපු ජුරාසික්ලාගේ අනුරූප මෙතන තියෙනවා. ස්වභාව ධර්මයේ පහස විඳ ගනිමින් උද්‍යානයට ආකර්ෂණයක් එක් කිරීම තමයි මෙහි අරමුණ. දුනු ඊතලත් අතට අරගෙන උද්‍යානයේ විවෘත කරන්න ආපු ආරාධිතයෝ මොකද මේ කරන්නේ? මේකට සිංහලෙන් කියන්නේ දුනු විදීම කියලා. ඉංග්‍රීසියෙන් ආචරි ක්‍රීඩාව කියලයි කියන්නේ. ඔන්න කට්ටියත් එක්ක එකතු වෙලා ඉලක්කයට විදින්න නේද හදන්නේ? විද්දේ මුවාට වැදුනේ පඳුරට කියලා කතාවකුත් තියෙනවා. බලමු එහෙමද කියලා. නෑ නේද? මුවාටම වැදුනේ නැතත් මුවා ළඟටම වැදුනා. හැමදාම මෙතනට ඇවිල්ලා මේ ගේම් එක පුරුදු වුණොත් වැඩිකල් යන්න ඉස්සෙල්ලා මුවාටම විදගන්න ලැබෙයි. ඒ කිව්වේ හරියටම ඉලක්කයට විදින්න බැරි වෙන එකක් නැහැ.
මෙන්න තවත් පැත්තක මින්මැදුරකුත් තියෙනවා. ඒකේ විවිධ වර්ගවලට අයත් සුරතල් මසුන් රසක් දැකගන්න පුළුවන්. දැනට ටිකක් පොඩිවට තිබ්බට ඉදිරියේදී මේක තවත් වැඩි දියුණු කරන්න තමයි මේ පාලන අධිකාරියේ බලාපොරොත්තුව. ඒ නිසා 3 වෙනි අදියරේදී මේ මින්මැදුරත් තවත් දියුණු වෙයි. ඔන්න ඔච්චරකල් අපි මහනුවර හන්තානට ආවේ කුරුළු උයනේ කුරුල්ල බලන්න විතරයිනේ. 2 වෙනි අදියර යටතේ දැන් කුරුළු උයන තවත් දියුණු වෙලා. කුරුල්ලන් බලනවාට අමතරව තවත් විනෝදජනක ක්‍රීඩා එක්ක සංචාරක ආකර්ෂණේ ලබා ගන්න පුළුවන් තවත් අත්දැකීම් ගොඩක් මෙතන තියෙනවා. කුරුල්ලන් ගැන පර්යේෂණ කරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙතනට ඇවිත් ඒ ගැන සොයා බලන්න නොමිලේම අවස්ථාව සලසලා දෙන්නටත් කුරුළු උද්‍යානයේ පාලන අධිකාරිය කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම පාසල් යන දරු දැරියන්ටත් සහනදායි මිලක් යටතේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නටත් තීරණය කරලා. ඉස්සර කුරුළු වෙනට ඇවිල්ලා කුරුල්ලන් විතරක් බලලා ස්වභාවික පරිසරයක පහස විඳලා ගිය අපිට දැන් කුරුල්ලන් බලලා යන්නේකට අමතරව තවත් ආශ්වාදජනක අත්දැකීම් රාශියක් මෙතනින් ලබා ගන්න පුළුවන්. මහනුවරට ආවොත් කෙලින්ම හන්තාන පැත්තට එන්න. හන්තානේ තේ කෞතුකාගාරේ පහු කරලා ටික දුරක් ගියාම ඕන කෙනෙකුට ලේසියෙන්ම මෙතනට එන පාර හොයාගන්න පුළුවන්.